ඔබ නරඹන්න ඇති අපූරු සිතුවම් කීපයක රූපාවලියක්. පුංචි කුතුහලයකුත් මතුවෙන්න ඇති. කාගෙද මේ සිතුවම්, කවුද මේ සිතුවම් නිර්මාණය කළේ කියලා. ශ්‍රී ලාංකික චිත්‍රකලා ඉතිහාසය තුළ කැපී පෙනෙන සුවිශේෂ දක්ෂතා ප්‍රකට කරපු නිර්මාණ ශිල්පියෙක් වූ එම් සාර්ලිස් නිර්මාණ ශිල්පියාගේ සිතුවම් තමයි ඔබේ නැරඹුවේ. අපේ පැරණි නිවෙස්වල, එවැගේම පැරණි විහාරස්ථානවල මෙවැනි සිතුවම් ඕනෑ තරම් ඔබ දැකලා ඇති. ඉතින් එහෙමනම් අද අපි විමසුමට ලක් කරන්න යන්නේ එම් සාර්ලිස් නිර්මාණ ශිල්පියාගේ සිතුවම් මොනවද, එතුමා පිළිබඳ තොරතුරු කිහිපයක්. ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පී නාමාවලියේ කැපී පෙනෙන ස්ථානයක් එම් සාර්ලිස්ට හිමි වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1880 දී අම්බලන්ගොඩදී උපත ලද සාර්ලිස් සෝත්සාහයෙන් සිය සහජ දක්ෂතා ඔප්නංවා ගත්තෙක්. කොළඹ යුගයට අයත් බටහිර තාත්වික චිත්‍රකලා සම්ප්‍රදායට අනුකූලව ඔහු විසින් ගොඩනගාගත් බෞද්ධ චිත්‍රකලා සම්ප්‍රදායට අනුව ඔහු චිත්‍ර නිර්මාණකරණයේ නියලුණා. ඔබේ දැනගත්තේ එම් සාර්ලිස් ශිල්පියා පිළිබඳ. දැන් අපි දැනගනිමු ඊළඟට එතුමාගේ නිර්මාණ පිළිබඳ. එම් සාර්ලිස් ශිල්පියාගේ නිර්මාණ ආකාර දෙකකින් හඳුනගන්න පුළුවන්. එකක් ලිතෝ මුද්‍රිත සිතුවම්, අනික තමයි විහාරස්ථානවල ඇඳපු සිතුවම්. ඔබට දැන් පුංචි ගැටලුවක් මතුවෙන්න ඇති, ලිතෝ මුද්‍රිත සිතුවම් කියන්නේ මොනවද කියලා. ලිතෝ මුද්‍රිත සිතුවම් කියලා කියන්නේ එකම නිර්මාණයකින් පිටපත් ගණනාවක් ලබා ගන්න පුළුවන් මුද්‍රණ ක්‍රමයක්. එතුමා නිර්මාණය කරපු බෞද්ධ සිතුවම් ලිතෝ මුද්‍රිත ක්‍රමයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම එතුමාගේ මේ ලිතෝ මුද්‍රිත සිතුවම් නිර්මාණ පිළිබඳ තවදුරටත් අපි විමසීමට ලක් කළොත් අපට පුළුවන් වෙයි එතුමා ලිතෝ සිතුවම් නිර්මාණය කළේ ඇයි, ඒ සඳහා පාදක වුණු පසුබිම මොකක්ද කියලා. දැන් අපි විමසා බලමු මේ පිළිබඳ. 20 සියවසේ මුල් කාලයේ ශ්‍රී ලාංකික බෞද්ධයින් තම නිවෙස් එංගලන්ත රාජකීයන්ගේ කතෝලික ආගමික පින්තූරවලින් සරසා තිබුණා. මේ පිළිබඳ සිත් වේදනාවෙන් පසු වූ එම් සාර්ලිස් ශිල්පියා සිය නිසඟ කලා කෞශල්‍ය භාවිතයෙන් බෞද්ධාගමට සම්බන්ධ සිතුවම් නිර්මාණය කර ඒවා ජර්මනියට යවා ලිතෝ මුද්‍රණ ක්‍රමය මගින් පිටපත් ලබා ගැනීමට කටයුතු කළා. මෙම චිත්‍ර පිටපත් ලංකාව පුරා බෙදාහැර බෞද්ධාගමත් බෞද්ධ සිතුවම් සම්ප්‍රදායත් රැක ගැනීමට කටයුතු කළා. අදටත් පැරණි නිවෙස්වල හා විහාරස්ථානවල
සාර්ලිස් ශිල්පියා විසින් නිර්මාණය කළ ලිතෝ මුද්‍රිත සිතුවම් දැකගන්න පුළුවන්. ඔබ දැන් දැනගත්තා ලිතෝ මුද්‍රිත සිතුවම් නිර්මාණය කළේයි ඊට පසුබිම් වූ හේතු මොනවද කියලා. අපි නැවතත් නරඹමු එම් සාර්ලිස් චිත්‍ර ශිල්පියා නිර්මාණය කරපු ලිතෝ මුද්‍රිත සිතුවම්. මොකද එතුමාගේ නිර්මාණ ජීවිතය තුළ එතරම්ම සුවිශේෂ වැදගත්කමක් මෙන්න මේ ලිතෝ මුද්‍රිත සිතුවම් නිර්මාණ සඳහා හිමි වෙලා තිබුණා. ලිතෝ මුද්‍රිත සිතුවම් නිර්මාණ පමණක් නෙවෙයි එම් සාර්ලිස් චිත්‍ර ශිල්පියා විහාරස්ථානවල සිතුවම් නිර්මාණය කිරීමටත් බොහොම දක්ෂතාවයක් දැක්වුවා. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විහාරස්ථාන ගණනාවක එතුමා බිතු සිතුවම් නිර්මාණය කළා තියෙනවා. කොළඹ මාලිකාකන්ද විහාරය, පොත්තුපිටියේ පූර්වාරාමය, කරගම්පිටිය සුබෝධාරාමය වගේම ඉඳුරුව යාලේ ගම විහාරය එතුමාගේ බිතු සිතුවම් නිර්මාණ දැකගන්න පුළුවන් විහාරස්ථාන කිහිපයක්. චිත්‍ර නිර්මාණයක් පිළිබඳ විමසා බැලීමේදී එහි තියෙන කලාත්මක ලක්ෂණ පිළිබඳ අතිශය වැදගත් වෙනවා. සාර්ලිස් නිර්මාණ ශිල්පියා කරපු සිතුවම් වලත් බොහොමයක් වැදගත් කලාත්මක ලක්ෂණ අපට අඳුරගන්න පුළුවන්. අද අපි විමසීමට ලක් කරන්න යන්නේ එතුමා නිර්මාණය කරපු වැදගත් විශේෂිත සිතුවම් නිර්මාණ දෙකක් පිළිබඳ. එක් නිර්මාණයක් තමයි සිදුහත් කුමරු පියුම් පිටවැඩීම. දැන් අපි මදක් විමසා බලමු මේ නිර්මාණයේ තියෙන කලාත්මක ලක්ෂණ මොනවද කියලා. සිදුහත් කුමරු පියුම් පිටවැඩීමේ සිතුවම. සිතුවමේ කේන්ද්‍රීය චරිත ලෙස මහා මායා දේවියත් සිදුහත් කුමරුත් දැක්වෙනවා. සිතුවමේ අනෙක් චරිත සියල්ල එම මූලික චරිත දෙක වටා ස්ථානගත කර තිබෙනවා. අහසේ සිට සාදුකාර දෙන දෙවිදේවතාවුන්ද, කොළවේ පිරිවර ජනයාද ප්‍රීති ප්‍රමෝදයෙන් ඔද වැඩුණු ආකාරයක් දැක්වෙනවා. මේ සෑම රූපයකම දෘෂ්ටිමය යොමුව සිදුහත් කුමරු වෙත කේන්ද්‍රගත කර තිබෙනවා. ඇඳුම් පැළඳුම් රූපවල පිරුණු බව මගින් රාජකීයත්වය ප්‍රකට කර තිබෙනවා. බටහිර තාත්වික සිතුවම් වල දක්නට ලැබෙන මනස්කාන්ත භූමි දර්ශන, පර්යාලෝක ලක්ෂණ සහිත ගෘහ නිර්මාණාත්මක ඉදිකිරීම් මෙම සිතුවමේද දැකගන්නට පුළුවන්. මෙම සිතුවමේ දීප්තිමත් වර්ණ රටා භාවිතා කර තිබෙනවා. රූපවල ත්‍රිමාණ බව පෙන්වීම සඳහා එළිය අඳුර දැක්වීමේ ශිල්ප ක්‍රමය ඉතා හොඳින් එම් සාර්ලිස් චිත්‍ර ශිල්පියා භාවිතා කර තිබෙනවා.
මෙම සමස්ත සිතුවම මනා සංරචනයකින් යුක්තයි. චිත්‍රයක තියෙන කලාත්මක ලක්ෂණ අඳුරගත්තහම ඒ නිර්මාණය රස විඳින්න කෙතරම් පහසු වෙනවද කියලා දැන් ඔබට වැටහෙන්නේ නැති. ඒ ඔබ අඳුරගත්තේ සිදුහත් කුමරු පියුම් පිට වැඩිම කියන සිතුවමේ තියෙන කලාත්මක ලක්ෂණ. ඊළඟට අපි දැනගනිමු ප්‍රජාපති ගෞතමි සහ සිදුහත් කුමරු කියන එම් සාර්ලිස් නිර්මාණ ශිල්පියා නිර්මාණය කරපු අනෙක් සිතුවම් පිළිබඳව. ප්‍රජාපති ගෞතමිය හා සිදුහත් කුමරු දැක්වෙන සිතුවම. ප්‍රජාපති ගෞතමියගේ උකුල මත සුරතල් වන සිදුහත් කුමරු සිතුවමේ කේන්ද්‍රීය චරිතය ලෙස දැක්වෙනවා. සිදුහත් කුමරුගේ හිස වටා රශ්මි මාලාවක් දැක්වීමෙන් අනාගත බුද්ධත්වය සංකේතවත් කර තිබෙනවා. මෙම සිතුවමේ ගෘහ අභ්‍යන්තරයේ මැදියේ රූප දෙක ස්ථානගත කර තිබෙනවා. සිතුවමේ පසුබිමේ ඈතින් පෙනෙන මනස්කාන්ත භූමි දර්ශනය. සිතුවමේ පෙරබිමත් පසුබිමත් අවකාශාත්මක පර්යාලෝක ලක්ෂණයෙන් වෙන් කර තිබෙනවා. දීප්තිමත් වර්ණ භාවිතය එළිය අඳුර දැක්වීම මගින් රූපවල ත්‍රිමාණාත්මක බව පෙන්වීම මෙම සිතුවමේ කැපී පෙනෙන ලක්ෂණයි. සමස්ත සිතුවම පුරා විචිත්‍රවත් සැරසිලි රටාවලින් යුක්ත වනවා. චිත්‍රකලාව හදාරන්නන් විදියට චිත්‍රකලාවට ආදරය කරන අය විදියට චිත්‍රකලාව තුළ කැපී පෙනෙන වෙනස්කම් කරපු නිර්මාණ ශිල්පීන් පිළිබඳ හැදෑරීම අතිශය වැදගත් වෙනවා. ශ්‍රී ලාංකික කලා ඉතිහාසය තුළ කැපී පෙනෙන වෙනස්කමක් කරපු නිර්මාණ ශිල්පියෙක් පිළිබඳ තමයි අද අපි විමසීමට ලක් කරේ. එම් සාර්ලිස් කියන චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ පිළිබඳ එතුමාගේ වතකොත පිළිබඳ අපි අද බොහොම පුළුල් විදියට සාකච්ඡාවට ලක් කරා. ඒ ඇසුරෙන් ඔබට හැකියාව ලැබෙන්නට ඇති එතුමාගේ නිර්මාණ පිළිබඳ එතුමාගේ ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් දැනගන්න. එමගින් ඔහුගේ නිර්මාණවල තියෙන කලාත්මක ලක්ෂණ මොනවද කියලා දැනගන්නත් ඒ නිර්මාණ අපූර්වට රස විඳින්නත් ඔබට අවස්ථාව ලැබෙන්න ඇති. මේ වගේම ශ්‍රී ලංකා කලා ඉතිහාසය තුළ කැපී පෙනෙන නිර්මාණ ශිල්පීන් රැසක් අපට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් එහෙමනම් තවත් දවසක ලාංකික කලා ඉතිහාසය තුළ වැදගත් නිර්මාණ ශිල්පියෙක්ගේ තොරතුරු සමගින් එතුමාගේ නිර්මාණ පිළිබඳ තොරතුරු සමගින් අපි ඔබ මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ රසක්ෂිතතාවය වර්ධනය කරන්න, ඔබේ කලාත්මක හැකියාව වර්ධනය කරන්න මෙවැනි වැඩසටහන් වලින් හැකියවයි අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් තවත් දවසක මෙවැනි වැඩසටහනකින් තවත් කලා ශිල්පියෙක් පිළිබඳ තොරතුරුත් එක්ක හමු වෙනවා.